ಎಕ್ಸೆಲ್ಲಲ್ಲಿ ಡಬಲ್ ಮ್ಯಾಜಿಕ್ ಕಿಕಿಂಗ್ ಎಂದುಂಬಲ ತಂದೆ ಫೆಲ್ಲಂ ಇವತ್ತರಿನಿ ಕಂಫರ್ಟ್ ಪ್ರೀಮಿಯಂ ಸೂಂದ ಲಬಾದಿನವಾ ಹೈಲೈಟ್ ಕಲರ್ ದಿನ ಮೇ ಸಂಪೂರ್ಣ ಮೊದಲ ಓ ಸಂಪೂರ್ಣ ಕ ಮೇ ರೋಸ ಪಾರ್ಟಿಂಗ್ ತರಾ ತಿಯನ್ನ ಅರ ಟಿಕ ಮೇ ನೀಲ್ ಪಾರ್ಟಿ ಟಿಕ ತಮೈ ದಂ ಮಿಲಿಂದ ಮೇ ವೇದನ್ ಕರ್ನ ವೆಡ ಟಿಕ ಅಸೈಲ ಕರ್ನವಾ ಕಿಲ್ಲ ಕಿವಾನೆ ಓ ಒಯ ಸಂವಿಧಾಯಕ ಕಟ್ಟು ಟಿಕ ಮುಕದ लसन ඒකනේ අමුතුමාට වෙන්න ඕනේ. ඊ ටික හරියට වෙයි. අනිවාර්යෙන්. මිලින්ද මේසරේ නම් වැඩේ වරද්ද ගන්න බෑ හොඳේ. දියුරුන් දුන්නා ගමට ආවා. ගම එකම සැනකෙලියක් කරන්න ඕනේ මිලින්ද. පුළුවන් තරම් වෙඩි ගහපන්. මල් වෙඩි ගහපන්. එතකොට අර බෝඩ් ටිකක් ක්ලාස්ටි කරන්න ඕනේ මිනිස්සු අතර දෙන්න. කල්පන ඇමතුමාට ජය වේවා අර්ග මේක ලියලා එතකොට අය අර වයසක අම්මන්ඩිලා ටිකක් දාන්න ඕනේ අඬන්න තව ඔය මේ ළමයි අතර දීපු ගෑනු ටිකක් දාන්න ඕනේ ළමයා දෙනවා කල්පනට ඒ වගේ වැඩ ටිකක් ලෑස්ති කරන්න ඕනේ අනිත් එක ටීවී channel දෙක තුනකටයි ඔය පත්‍ර වලටයි කියන්න ඕනේ ඇවිල්ලා මේක කවර් කරන්න කියලා මොකද මේ ටීවී න්ියුස් එක මේක යන්න ඕනේ මිලින්ද මොකද ලොක්ක බලනවානේ න්ියුස් අතැසි මමතුමා මේ වැඩේ හොඳයි අතර මේ වැඩේ හොඳයි ලොක්ක අවශ්‍ය න්ියුස් බලන හින්දා ඒ වැඩේ ටිකෙත් අපි හැබැයි මම මන් තව පොඩි අදහසක් දෙන්න මමතුමා දැන් අතර මොකද ඔය වයසක අම්මලා ළමයි දෙන එකයි ඔය බෝඩ් කැලේ උස්සගෙන ජයවා කියන එකයි ඔය ඔක්කොම දැන් චූට්ටක් පැනලා තියෙන මමතුමා ඒගොල්ලෝ ඒව කරපු කට්ටියත් පොඩ්ඩක් අවුලලා තියෙන හැබැයි මම මගේ පොඩි අදහස දෙනවා මෙහෙම අද අපි මමතුමා දැන් කරුණ මහත්තයා දිවුරුන් දිල්ලා අරගෙන යනකොට 6 දෙනෙක් විතර වටෙන් එනවා කළු ඇඳලා කළු ඇඳලා ලොකු අය ලොකු අය එතකොට කල්පනා මත එනවා ඊට පස්සේ මම ලෑස්ති කරන හැමතුමා කෙලින්ම ගර්ල්ස්ලා හතර දෙනෙක් දෙන්නේ කෙලින්ම මෙහෙම ට්‍රවුසර්ස් දාලා ඩෙනිම් ට්‍රවුසර්ස් දාලා මෙහෙම මෙහෙම ස්කිනිස් හරි මේ දාලා ලිප්ස්ටික් ඔක්කොම ගාලා ඒගොල්ලෝ එනවා අතට රෝස මාල අරන් දෙන්නේ කෙනු රෝස මාල ඕ රෝස මාල දෙකක් අරන් යනවා කෙලින්ම කල්පන මාතට මෙහෙම දුන්නා එහෙම අනිත් දෙන්නට අග්ගාලා ආවා කල්පන මාතයම මෙහෙම බදාගෙන අනේ කල්පන ඇමතිතුමා අපේ තාරුණ්‍යයේ ජවය අපේ කියලා එහෙම පොඩි එකක් දෙනවා ඒ වටික අපිට අටට ගාලා පොඩ්ඩක් කැප්චර් කළා කෙලිම සෝෂල් මීඩියා වල දැම්මා. පවෙන්ද උදේ වෙනකොට ට්‍රෙන්ඩින් වෙනවා නමතුමා. පදා ගන්න එක තියෙනවනේ. ඒක ට්‍රෙන්ඩින් වෙනවා ටක් ගාලා කොල්ල කෙල්ල අතර. කත් නරකම නෑ නේද මෙලින්ද? ඔබ අමුතු ඒ වටේ මේ වගේ එකක් කරන්න පුළුවන් අමුතුම ඇතරම තරුණ අමුතු කෙනෙකුට විතරයි. අර වයසට ගිය අමුතුලට මේ වගේ එකක් කරන්න බෑ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අමුතුමා. ඒ මොකක්ද? බජට් එක පොඩ්ඩක් වැඩි යනවා. අද ඒක ප්‍රශ්නයක් නෑනේ. මොකද මේ අසෙල් වේදම් කරන්නම් කියලා කිව්වනේ. ආ අසෙල් මාතේ වේදම් කරන්නම් කියලා නම් කිව්වනම් එහෙම තමයි. ඒ වුණාට මේ එලා දෙන්නේ එමුතුමා දැන් අපි කල්පන මහත්තයා මේ පොඩක් අර අසිනිකලි පොඩිත් ගැන ඒ තරම් ප්‍රසාදයෙන් කැමැත්තකින් නෙවෙයිනේ ඉන්නේ. ඒකනේ. අනේ මේ යාගේ ප්‍රසාදයෙන් කැමැත්තෙන් ඇති වැඩක් නෑ මිලින්ද. දැන් මේ අසෙල් කිව්වනේ දිවුරුන් දීමෙන් පස්සේ මේ වැඩේ ටික පිළිවෙලක් කරලා මේ ඉවරයක් කළා දානවා කියලා.
තම මොනවද කතා කරන්න තියෙන්නේ? ඔව් අසේල මහත්තයා නම් ඉතින් ඔయిత කලිනුත් අවස්ථාව ගන්නවාකදී ඔය වගේ කතාවල් කිව්වනේ එමෙතුමා. ඒකට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ 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 අසිනි කෙලි පොඩිත් තාම හරියට මෙහෙම කෙලින් වචනයක් දීලා නැහැනේ. මේ කෙලින් මේ සාමාන්‍යයෙන් කොල්ලෝ කැමති නේ එමෙතුමා කෙල්ල මෙහෙම කෙලින් වර්ඩ් එකක් දෙනවට වර්ඩ් එක කෙලින් දෙනවට ඒකනේ. වර්ඩ් එකක් දෙයි. අපි බලාගෙන ඉමුකෝ. बोतर न्यूज टे बल नहीं थी ने बुरु शोभन कार्य ඒකත් මේ ඌ යාළුවෙක්ගෙන් ඉල්ලගත් එකක්. හරි දැන් බඩෝ කවුද කිව්වේ? මේ රීටා අක්කලා එහෙම කියන්නේ ඇතුළයි ඌට ඔය කියන තරම් සල්ලියක් නැහැලු. ඌ එහෙ මේ කකුස්සි හොදලා අතුපතුග ගයින්ලා ආපු එකෙක්ලු. අඩෝ මොනුණා තිතාලි සල්ලිනේ බං. මිල්ලේනේ මිල්ලේනේ. අනේ මේ ඇතුළයි මිල්ලේද බිල්ලේද කියලා කියන්නම් මන් දන්නේ. ඌ අර තිලකයාගේ කොල්ලත් එක්ක එකතු වෙලා බෑන්ඩ් එකේ බෑන් ගහන්න හදනවලු. ඌට පුළුවන් දත්ලයේ බෑන් ගහන්න ඌ මේ දා මේ බීප් වෙලාවේ තාල්ට බෙලෙක් එකටවත් တට්ටු කරගන්න පුළුවන් වුණාද කුමාර ඌ සේරම කරන්න බං අපේ නංගිගේ හිත ගන්න බං අපේ නංගිගේ හිත ගන්න අනේ අත්ලයි දැන් අපි මේ මේක පස්සේ වැල්ලා හිටියයි කියලා තේරුමක් තියනවද කියන්නකෝ කිසිම තේරුමක් නැහනේ දැන් ගුණයා මෙතනින් ෂේප් එකේ ගිහිල්ලා ඌගේ වාහනේ හයර් ටික වැඩි කරගෙන ආතල් එකේ ඉන්නවනේ අත්ලයියා අපිට හුලං මම මේ තාම නංගිය කායකද කතා කරන්නේ කොහෙද යන්නේ කියා හොය හොයා ඉන්නවා මරු මර මේ මට බම්බර ගතමන්ටයක් දෙනවනේ බං ඒකත්ල ඉතින් කති පුඩින් ගිත්තක් බීපුවන් ඉවරයි හරි හරි දෙපන් දෙවංගෝ මම උනාරි කරන්න ඔයාටම හරියන ඔෆර්ස් තෝරා ගන්න my offers check කරන්න dialog my offers මටම හරියන ඔෆර්ස් තියෙන එකම තැන හා අපි අපෝ ඒ ගෙවල් අම්බු බිම කිරිගරුනල්ලා වගේ මේ පොන්ඩේ පී ගන්න පුළුවන් බිම මූණ පේනවා අම්බු බිත්ටි සුදු සුදු වර්ණින් බැබලෙනවා සමරු සමරුනේ මේ මොනවාද රබර් පේන්ට් ගාලා හරි මේක අම්මෝ වැඩන සිවිලිම හප්පෝ සම්කද්ද දිව්‍ය සලුවක් කියලා වගේ අනේ නෙදකින් මේ මේ ගේට් එක සමාන කරනකොට මේක හරප්පට්ටියක් වගේ පුතේ මේ වැරද්ද කාගේද වැරද්ද සෝමගේ අම්මගේ වැරද්ද වැරද්ද මේ මගේ වැරද්ද මං කියන්නේ නැහැ ඉතින් මේ වැරද්ද මම මොන දහන් ගැටයක් හරි ගහලා මහගේ දෙනින් ඕකුන් එළියට ඇදලා දාලා මහගේ අරගෙන දුන්නා මොකද තමුන් කරුවේ මොකද තමුන් කරුවේ ඈ මොකද කරුවේ මේ සේරම සල්ලි ටිකක් තියාගෙන කාලා බීලා විනාශ කරලා දැම්මා කාලා බීලම් විනාශ කරලා දැම්මා මං විතරයි කෑවේ අනේ මං විතරයි කෑවේ නෑ අම්මයි අම්මයි පුතයි කෑවේ දවස තඩි කුකුලෙක් ගෙනල්ලා කුකුල දෙකට කඩාගෙන බෙදන්න කෑවා මට කුකුල් පියාට්ටන්නේ කෑවේ කියන්නේ මම හරි හරි තාත්තේ මේ මේ ඔය ඔය මේ මේ කාපු බීපුව ගැන අය දැන් කියවල වැඩක් නැහනේ අපි කරන්න ඕනේ වැඩේ කරානේ කොහොම හරි තුන් වරුවක් ගියේ නැහැ තාම තාම තුන් වරුවක් ගියේ නැහැ ඔය සීටින් ගුරුනාසි කරපු ගුරුකම කවදාකවත් වැරදුන්නේ නැහැ මට ඒක හොඳටම විශ්වාසයි ඕකුන්ගේ වත් එහා පැත්තේ මේ එහා වත්තට වෙන්න මං දැක්කා හොඳ පොල් ගස් දෙක තුනක් මුංගේ වත්තට බර වෙලා තියෙනවා අදරෑ වැස්සොත් ඉතින් අදරෑ තමයි රෑ නෑ
මොකද බලන් අහසේ තරු පායලා තියෙනවා. ඒකින්ද අව ගස් කඩවට නෑ. ඕකෝමගේ කොල්ලට කරලා තියෙන දේවල් වල හැටියට ඕකෝන්ගේ කේ උඩට ගහක් කඩාගෙන වැටිලා මදි. ගහක් කඩන් වැටිලා මදි. එන හතම ගාන්නු. එන හතම ගාන්නු. ආ එනවා විජේපාල. අනික් කොඩිනේ. ආ හා වරෙන් වරෙන්. गेट पार्टी आवे ඒ මොකද්ද බං ඒ කතාව මොනවද මොනවද මේ උඹගේ ලොකු අයියා ගෙදර ගෙට කෙවදෙන පාටිය හැබැයි තිලක් උඹට ලේසි වෙන්නේ නැහැ උන් නැගගෙන නැගගෙන එනවා හරිද අර අතන කඩපෙලියක් වහලා තියෙනවා නේද කඩපෙලි කඩ දෙකක් අරන් සිල්ලන කඩ දාන්න යනවා මට පින්තුව කිව්වේ උඹට වෙන්නේ මේ ඔක්කොම විකුණලා දාලා කොහෙරි ඈතකට යන්න උන්ට කොහෙන්ද බං මෙච්චර සල්ලි ඈ කොල්ල බත් මොකක් හරි කරලා අම්මගේ තාත්තගෙන් පණන් හතරක් ගෙනත් දීපන් උනුත් ඔය බජව් දාවල නටබොලින් තමයි උන් මේ ගෙවල් දොරල හදාගෙන ඉන්නේ තේරුණාද මේ තාත්තේ මම පොඩක් අරපැත්තට ගිහින් බලලා එන්නද හා අනේ අනේ මේ මේ රෑ කොහෙවත් යන්න එපා උඹ නෑ නෑ කමක් නෑ මම මොකක් හරි ගේමක් ඇදලා එන්න ඈ මම යනවා මම යනවා කොහෙටි හරි හරි ඌ ඌ මොලේ ඇතුව වැඩ කරන එක මගේ පුතා ඌවට අහන්නෙත් නෑ අසනි චූටි 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 එනවා තාත්තේ ආ गुड न्यूस आवे मम मंग एम तुम्हारा गिदर यावे अन्न मुका दर दिवरुंदी में उत्सव कर නැත්තම් අනිත් එක ඒ මිනිස්සු ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ අපේ පවුලම එයි කියලා ඒ වැඩේට. ඔව්. ඉතින් තාත්තේ තාත්තලා යන්නකෝ. ඒ මිනිස්සු මාව බලාපොරොත්තු වෙන්නේ නැහැ හැම. නෑ 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 ඔයාව තමයි උණි ඔයාව තමයි උණි. මේ වෙලාවේ ඔයා එතන ඉන්න උණි ලොකු ලොක්කන්ට පේන්න. අපිට ලකුණු දා ගන්න උණි. අපිට ලකුණු දා ගන්න උණි නැද්ද සීල? ඔයා ඒගොල්ලන්ගේ දකුණු පැත්තේ ඉන්නවා කියන එකම කොච්චර ලොකු දෙයක්ද කියන්නේ පුතේ අම්මා මං කැමති නෑ සාරි ඇඳගෙන ගිහිල්ලා බොරුවට මිනිස්සු එක්ක ඉනාවෙවි ඉඳලා එතන මේ ෆොටෝ එක ගහ ඉන්න පුතා මේක මතක තියාගන්න අපි කරන සමහරක් දේවල් තියෙනවා අපේ ජීවිතය වෙනුවෙන් කරන සමහරක් දේවල් තියෙනවා අපේ පවුල වෙනුවෙන් කරන අනික මතක තියාගන්න ඕන ඒ තාත්තේ මේ වෙලාවේ මට පවුල වෙනුවෙන් කරන්න දෙයක් නැහනේ ඇයි නැත්තේ මම මේ උත්සවයට අයියවත් එක්කන් එනවා දැන් ඔයා එතන ඉඳගෙන ඉන්නකොට අපි කියනවා මේ තමයි කල්පන ඇමතිතුමා බඳින්න යන කෙනා ඔයා එයාගේ අයියා තමයි මේ අගමැතිතුමා එනවා නියෝජ්‍ය ඇමතිවරු එනවා ලේකම්තුමා එනවා අපි ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්න ඕනේ මම ලේකම්තුමාට කියන්නේ පුතත් මෙදාපරේ චන්දිල්ලන පොඩ්ඩක් අගමැතිතුමාට දැනුවත් කරන්න කියලා දැන් අපි පොඩි කතා බහක් මෙතන ඇති කරන්න ඉබේ එහෙමනේ මේ වෙන්නේ මේ අහන්න චූටි අපි මේ හැම දෙයක්ම කරන්නේ අයියව යම් කිසි තැනකට ගේන්න. එහෙම නේද සේල? හා ඔය දන්නවනේ අයියා පහුගිය දවස්වල ඇති කරගත්ත ප්‍රශ්න. ඔය අතුලලගේ අනම් මනම් ප්‍රශ්න වලින් අයියා නැතිනාස්ති වුණොත් එහෙම කාටද කියන්නේ කියන සේල? ඒක නිසා තමයි මම මිනිහව දේශපාලන ගමනකට ලෑසි කරන්නේ. දැන් මෙහෙම ගිහිල්ලා දැන් මිනිහව පොඩ්ඩක් ට්‍රැක් එකෙන් රේල් පාටට තල්ලු කරපුවම ඩක්කෝ යනවා වගේ මෙයා දේශපාලන ගමන යයි. එතකොට වැඩ කටයුතු කරගෙන යන අවුලක් නැහැ. එහෙම අතහැරියොත් නම් මෙයා නාස්ති වෙනවා.
මේක තේරුම් ගන්න පුතේ මම එක දරුවෙක්ව නැති කරගත්තු තාත්තා කෙනෙක් මට අනිත් දරුවක් නැති කරගන්න බෑ ඔයාට මේක තේරෙනවද මම උඹලට ආදරේ चूटी दू मैं देट बैग किया ने पाप उते वाड़े तेरे नवाने तात तक किया ने दे मैं देट वाई कम वे ने पुते පොඩ්ඩන්ගේ දෛනික විටමින් A සහදී අවශ්‍යතාවයෙන් 33%ක්ම සපුරන්න ඇස්ට්‍රා එක මේස හැන්දකට පුළුවන්. LB රන් අයෝක සේවාව සමග ගනුදෙනු කරන ඔබට කැරට් 22 රන් මාල සහ බ්‍රේස්ලට් දිනා ගන්න අවස්ථාවක්. සිව්වසරක පෙන් ගීතය ගොළු වෙලා කියාතෝ සරක පෙම් කීතය කුළු වෙලා කියාතෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පෙළඳුවාතෝ තනි වෙන්නට මගේ ලොවේ පුරුතු පාලුවෙන් රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මාලගින් ආච්චි අම්මත් ඇවිල්ලා නේ දැක්කේ නෑනේ අනේ පුතා හරි ලස්සනට මේ සින්දුව කිව්වා මම හරි ආසාවෙන් අහන් හිටියේ මං ඉතින් කොච්චර කාලයක් පුතාගේ ලස්සන සින්දු අහලා හිටියද අහලා තියෙනවද මං මැරෙන්න කලින් ලොකුම ලොකු ස්ටේජ් එකක පුතා සින්දු කියනවා දකින්න එක තමයි මගේ එකම බලාපොරොත්තු හරි හරි ආච්චි අම්මේ දැන් අපිට මේ තියෙන තරගෙන් අපි දින්නට පස්සේ ආච්චි අම්මගේ හිතේ තියෙන ආසාවලුයි මගේ හිතේ තියෙන ආසාවලුයි අපිට ඉෂ්ට කරගන්න පුළුවන් මගේ ආච්චි අම්මේ පොඩ්ඩක් ඉවසන් ඉන්නකෝ ඈ ඔව් පුතේ උඹේ අම්මයි තාත්තයි කොහේ හරි ඈතක ඉඳන් උඹ දිහා බලාගෙන ආශිර්වාද කරනවා ඇති. ඒ හින්දා උඹ පොඩ්ඩක්වත් බය වෙන්න එපා පුතේ. උඹට හරියනවා. හරි හරි ආච්චි අම්මේ. ආච්චි අම්ම කලබල වෙන්න එපා. අපි බලමුකෝ. උඹ ඔය කියන්නේ මෙහෙ ඉන්න හතුරු ගැන නේ ඉතින්. උඹ ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා පුතේ. උඹට කවදා හරි හරියනවා. උඹ පොඩ්ඩක්වත් බය වෙන්න එපා ඊගෙන හරි 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 අපි ඒක පස්සේ බලමුකෝ ඈ ආච්චි අම්මේ මට පොඩි සින්දුවක් තියෙනවා ප්‍රැක්ටිස් කරන්න මම ප්‍රැක්ටිස් කරන්න හොඳේ මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනින්වත් නොදකින කුමරා නුඹ හීනින්වත් නොදකින කුමරා සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපති නව වෙල්වට් නැචරල්ස් ඔබ දැන්මත් මිලින්න පච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා බලංකෝ ඔබ වචනයක් දෙන්නේ එතකොට මට මේ ඉතාලි සුද්දන මොකද්ද කියන්නේ කියලා මම මේ කල්පනා කරා අයියම වචනයක් දීලා ඉවරයි වැරදීමක්
ඒක දරයාකාර තරහෙන් පුපුරන්නේ. දැන් උට පැහැදිලිව මම කිව්වා එකටක කරන්න එපා කියලා. ඌ හදන්නේ හැම එකටක කරලා මේ හැම දෙයක්ම වතුරේ දාන්න. පස්සේ දින දැන් උතන දැන්. දැන් අසිනි මිසුණක් දැන් ගියාම හරියට කතා කරන්නේ නැහැ මූණ දෙන්නේ නැහැ මග අරිනවා එහෙමයි.